upgrade to the new Dettol body wash. ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙහිවත් කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබුවා. ඇඹිලිපිටිය ඒස් පවර් බලාගාරයෙන් 2005 සිට 2015 දක්වා කාලය තුළ විදුලිය මිලදීගෙන ඇත්තේ බලාගාරයේ සඳහා ආයෝජනය කළ මුදලද විදුලිය නිපදවීමට යන ඉන්ධන වියදමද ආවරණය වන පරිදි විදුලි ඒකකයක් සඳහා මිල තීරණය කරමින්. ඇඹිලිපිටිය ඒස් පවර් බලාගාරයේ විදුලිය මිලදී ගැනීම. ඒක මේකේ තත්ත්වය මොකද්ද? ඒකේ ඉස්සල්ලා ගත්ත ගානයි මේක අතර වෙනසක් තියෙනවද කියලා අහන්නේ පළවෙනි ප්‍රශ්නේ. ඒස් ඇඹිලිපිටිය යුනිට් එකක් රුපියල් 95.20ක් වෙනවා දැන්ට. රුපියල් 95.20ක් වෙනවා. එතකොට අපි කැපැසිටි චාර්ජ් එකකුයි එනර්ජි චාර්ජ් එකකුයි තමයි මේකට ඇතුළත් වෙන්නේ. කැපැසිටි චාර්ජ් එක මුල තිබුණු අගයමයි. ඊට පස්සේ එනර්ජි චාර්ජ් එක තමයි දැන් ඩීසල් ප්‍රයිසස් මේ හෙවි ඩීසල් ප්‍රයිසස් අනුව වෙනස් වෙන්නේ. ඇමිලිපිටිය ඒස් පවර් බලාගාරය සඳහා ආයෝජනය කළ මුළු මුදල 2015 වන විට ගෙවා නිම කළ තිබුණද ඉන්පසුව විදුලිය මිලදීගත් සෑම අවස්ථාවකදීම ආයෝජනය කළ මුදල ඇතුළත් වන පරිදි පැරණි මිල සූත්‍රයකට අනුව විදුලි ඒකකයක් සඳහා ගෙවීම් සිදු කර ඇති බව කෝප් කමිටුවේදී හෙළිදරව් වුණා. දැන් කැපිටල් කෝස්ට් එක ඒගොල්ලෝ රිකවර් කරගෙන ඇතිනේ ඔය ප්ලාන්ට් එක නේද? ඔය ප්ලාන්ට් එකෙන් අවුරුදු කීයක් ගත්තද ඔය කට්ටිය? 2005 සිට 2015 දක්වා අපි මුල් ගිවිසුම තිබුණා. එතකොට කැපැසිටි චාර්ජ් ඒ කියන්නේ කැපිටල් කෝස්ට් එක සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවරයි. ඔව්. හැබැයි දැන් හරි දැන් 2022නේ. හැබැයි දැන් කියනවා මේ 95.90 ඇතුලේ කැපැසිටි චාර්ජ් එකකුත් තියනවලු එනර්ජි චාර්ජ් එකකුත් තියනවලු. මේකේ අපිට 101.16ක් තියෙනවා දැන්. නෑ එහෙනම් 95.20 කියන්නේ. නෑ මේ අපිට PUSL එකෙන් දුන්න PUSL එකෙන් අපිට දීලා තියෙන මාසෙට අපි මිලදී ගන්න ඇඹිලිපිටි AC එකෙන් කැපැසිටි චාර්ජ් එකෙන් 95%ක්ම චාර්ජ් කරනවා ඊළඟ ඒවාදී. What? ඒක වැරදි නම් නිවැරදි කරන්න. GM. දැන් ඒක තමයි 95% ඇවරේජ්. එතකොට කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක වෙනකොට තනිකරම ඒගොල්ලෝ රිකවර් කරගෙන ඉවරයි. ඒ නිසා ඒකට කම්පෝනන්ට් එකක් ඇඩ් වෙන්නේ නැහැ කැපැසිටි චාර්ජ් එක. එහෙනම් මේ 95% කියලා කිව්වේ? දැන් ඔය ඇඹිලිපිටිය සහ මාතර කියන දෙක ගත්තේ නැත්නම් එහෙම දකුණු පළාතේ පවර් කට් එක පැය 10ක් දක්වා වැඩි වීමේ අවදානමක් තිබුණා. එම නිසා අපි තීරණය කරා මම දැන්නේ බෝඩ් එකත් තීරණය කරා ලේසිම මන්ටම කරන්න පුළුවන් ඉක්මනින්ම මේක ගන්න අවශ්‍යලා තිබුණා. අද අපිට ටෙන්ඩර් කැඳවලා කරන්න විදියක් නැහැ. ඒක නිසා තමයි ඇත්තටම අර ඉස්සෙල්ලා තියෙන ගිවිසුමම එක්ස්ටෙන්ඩ් කරා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා. දැන් මේ ඒස් පවර් එකෙන් කොච්චර යුනිට්ස් ප්‍රමාණයක් දැන් ගන්නවද? 40ක් යුනිට් මිලියන් 40ක් 60ත් අතර ගන්න. ආ යුනිට් මිලියන් 50ක් කියමු සභාපතිතුමා. එතකොට යුනිට් මිලියන් 50කට මේ රුපියල් 6 වෙනස තියන්. ඔව්. එතකොට කීයද? 50 වැඩි කියලා රුපියල් මිලියන 300න්නේ. ඕගොල්ලෝ කියන ගානයි මේගොල්ලෝ කියන ගානයි වෙනස්. මේ ඔඩිට් එක කරන්න අපි ඒස් පවර් එකට විතරක් නෙමෙයි මේ ඔඩිට් එක කරන්න ඔක්කොම පවර් ප්ලාන්ට්ස් වලට. රටේ තියෙන ලොකු චෝදනාවක් තමයි මේ අඩු ගණන් වලට ගන්න පුළුවන් වෙලාවල් තියෙද්දි ඒවට වැඩිපුර මිල ගෙවනවා කියලා. ඔය අදානි ව්‍යාපෘති ඉන්දියානු රජයේ රිප්‍රසන්ටේෂන් එකක් හරි නැත්නම් ඒගොල්ලන්ගේ රෙකග්නයිස් පාටි එකක් විදිහට ඇවිල්ලා තියෙනවද? ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා මං ඉතින් ගිය නොවැම්බර් 24 වෙනිදා වගේ කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක ඉන්දියා අගමැති මෝඩි කියනවා මට බල කරනවා මේක දෙන්නේ කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා මේක මේ මටවත් විදුලි බල මණ්ඩලයටයි ඉතිපස් යන්නේ මේක ආයෝජන මණ්ඩලයටයි ඉතිපස්නයක් කියලා. නෑ නෑ ඔයා මේක මං ඒ හින්දා මම ලියුබල් දීලා දැම්මා මට මෙන්න මෙහෙම ජනාධිපති වනියෝගයක් දෙනවා කියලා. මම මුදල් අපතේ ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්නේ මේ විදුලි බල මණ්ඩලට දාලා පස්සේ ලෙවි කියලා. ඔය එක තුමා කියපු MOU එකේ ප්‍රශ්නේදී අපි දුන්නේ feasibility එකක් කරන්න යාගේ සල්විලෙන් කරන්න. Government to government කියන basis එක යන්නේ. එතෙන්දී negotiate කරන්න ඕන පනතේ තියෙන lease cost principle එක අනුව lease cost එකට එනවා. ඒක PUSL එක අනුමත කරන්නත් මේ නොයෙකුත් කොන්දේසි තියෙනවා ලීස් කෝස් මොඩල් එකට යන්න ඕනේ කියලා. ඔව්. දැන් ඔබතුමා දන්නවා මං අහන්න ප්‍රශ්නේ මොකද්ද කියලා. මොකද්ද ප්‍රශ්නේ? ඔබතුමා ඊයක අයින් කරා. ලීස් කෝස් එකට යන්න ඕනේ නැහනේ. මේ රටේ නීතියක් තියෙනවා ඉන්දියාවෙත් නීතියක් තියෙනවා. Government to government කියන්නේ මේ ගෞතම ටු ගෝඨාභය නෙවෙයිනේ. ඔව්. හරි. Government to government කොහම ඒකට ක්‍රමවේදයක් තියෙනවා. කටකතාවට මේව කරන්න බෑ.
feasibility එක මේ අදානිට කරන්න දීලා අහක බලන් ඉන්න බෑ. ලංකා විදුලි බල මණ්ඩලයට වගකීමක් තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ සුනිත් අධිකාරියයි ඕයා ගිහිල්ලා ඔය wind potential මැන්න නේපාලයට තමන්ගේ බලශක්තිය තාට සමාගමට පැවරීම නිසා නේපාලයට අද ගැලවෙන්න බැරි බලශක්ති අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේවා අත්සන් කරද්දී මේ ජන සැලැස්මෙන් පිට මේ දේවල් කරද්දී සම්ප්‍රේෂණ සැලැස්මෙන් පිට මේ දේවල් කරද්දී ඒ අනාගතයට කවුද වග කියන්නේ?